අයිබෝ අන්දරුවනේ මොම කුමුදු දර්ශනී මේ දැනුවත්කිරීම පෙරදික සංගීතය විෂය පිළිබඳව පෙරදික සංගීත විෂය ඉතා ප්‍රායෝගික විෂයක් සිද්ධාන්ත මේ සහ ප්‍රායෝගි කොසලතාව මැනබලන විශයක් විදිහට පෙරදික සංගීතය හඳුල්න්නන්න පුළුවන් තමගේ සහජ හැකියාවම් මත විෂයන්ත ෝරාගන්නවනම් ඉතාමත් හොඳ ප්‍රතිඵලේකට අපිට යන්න පුළුවන් අනාගතේ සාමාන්‍ය පෙළ විභාගයේදී පරීක්ෂණ දේකට මහුණ දෙන්න වවා සිද්ධාන්තමය ප්‍රශ්නපත්‍රයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයට මහුණ දෙන්ඩ වෙන ඒ ඒත් දෙකේ ලකුණ එකතු කරලා තමා අපිට ප්‍රතිඵල්ලය නිකුත් වෙන්නේ. එම නිසා ඔයාලා තමගේ යාලුව මේ විෂය කරනවා කියලා තමන් විෂය කරන්න පෙළමෙන්න්න එපා තමන්ගේ හැකියාව හොඳරත් තෝරගන්න මට මොන හැකියාවද තියෙන මට චිත්‍රද සංගීත ද නැටුම්ද. හොඳර ගයන්න පුළුවන්ද තාලේකඩාක් බලියක් ගහගන්න පුළුවන්ද. ඒවා හොඳර නිරීක්ෂණය කල්ල තමා තමන්ගේ විෂය තෝරගණඩ ඕන. ඒ වගේම ගායනය කරන දරුවන්ට වාදනයක් සිදු කරන්න ඕනේ වාදනය කරන. ප්‍රධාන විෂය කරන දරුවන්ට ගායිනයක් සිද්දු කරන්න ඕනේ එත්තකොට අපිට වාදන හැකියාව ගායන හැකියාව ඒ දෙක්කම අවශ්‍ය වෙනවා පෙරදිග සංගීතය හදාරන්න දරුවෙකුට. එම නිසා තමන් විශෂය තෝරගද්දී තමගේ සහජ හැකියාව ඇතකොට ඒ සියලු දේ සලකාබල තමන්ගේ විෂය තෝරග්ඩුවල් බොහම ස්තූතියි දරුවනේ මම කතා කරන්නේ දෙවන කාණ්ඩ විෂයන්වලට අදාළ විෂයයක් වන චිත්‍ර විෂය සම්බන්ධවයි චිත්‍ර විෂය හදාරන ළමයෙකු සාමාන්‍ය පෙළි බා ගැදී ප්‍රශ්නපත්තර තුනකට මෝුණ දිය යුතුයි එහිදී පළවෙනි ප්‍රශ්න පත්්‍රය තමයි ලිකිත කොටස ඒ ලිකිත කොටසට ප්‍රශ්න හතලියයක් ලබා දෙන අතර ඒ සඳහා පැකකා සීමාවක් ඔබට ලබා දෙනවා එහිදී ලකුණු හතලියයක් ඔබට ලබාගත හැකි දරුවනි දෙවැනි කොටස යට ඇති ඔබට ලබා දෙන ද්‍රව්්‍ය ්‍රමාණ ඔබට හිමිත් ඕෝනයෙන් ඇඳ වර්ණගන්නන්න ඕන. ඒ වර්ණගන්නන්න පැය දෙක කාලසීමාවක් ලබා දෙනවා. ඉට අමතරව ඒ සඳහා ලකුණ තිහක් ලබාදීම සිදු කරනවා තුගනි කොටස තුන් වෙනොට තමයි ප්‍රකාශන චිත්‍ර ග්‍රෆි් චිත්‍ර මෝස්තර චිත්‍ර ඇතුළත් කොටස වන්නේ මෙහිදී මාතෘකා දහයක් ලබා දෙෙන අතර ප්‍රකාශන චිත්‍රවට මාත්‍රකා හතරපුත් ග්‍රෆි චිත්‍රවලට මාතෘකා තුනකුත් මෝස්තර හා නිර්මාණ සැරිසිරුවලට මාත්‍රෘකා තුුණකුල් ලබා දෙන දරුවනි එහිදී ඔයාල කැමති මාතෘකාවකට චිත්‍රය ඇඳලා පරණගන්නන්න ඕන පෑඩගක් කාල සීමාවකදී ඒ සඳහාද ලකුණු තිහක් ලබ ලබාදීම සිදු කරනවා. ඉතින් දරුවනි චිත්‍රවිෂය හදාරන්න දරුවකු උසස්පල් චිත්‍ර තෝරාගත්තොත් ඉන්න ඉදිරියට උසස් අධ්‍යාපනය සඳහා විශාල අවස්ථාවක් හිමුවෙනවා. මේ සඳහා චිත්‍ර විෂයටම අනුකූල විශවිද විශ්වවිද්‍යාලයක් ලෙස සෞන්දල්ල කලා විශ්වවිද්‍යාලය හඳුන්න්න පුළුවන් එහිදී ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් තමයි ඒ විශ්වවිද්‍යාලය සඳහා තෝරා ගැනීම සිදු කරන්නේ මෙහි පාටමාලා නමයක් පවතිනවා දරුවනි එහිදී ඔබට චිත්‍ර පාටමාලා මූර්ත් පාටමාලාව සෙරමිත් මාටාලා පරිට්මයකින් පාටමා සෙරමික් දෂ්‍ය සංනිවේදනය රැදිපිළේ හා ඇඟලු බහු මාධ්‍ය කලා චිත්‍ර ඉතිහාසය හා දිසයින් යන විෂයන් නමය ඔස්සේ තම උසස් අධ්‍යාපනයේ සිදු කරන්න පුළුවන්. මීට අමතර මොරට මොරොට්ටු විශිවිද්‍යාලයේ ද පාටමාලා දෙකක් තිබෙනවා දරුවනේ එහිදීෆැෂෙන් සන් සහ ආක්ෙක් යන පාටමාලා දෙක හඳුන්නන්න පුළුවන් ඊට හමතරව ජනකලාක එන්ද්‍රය මගින් ඩිප්ලෝමාව උපාධයක් හදාරන්න පුළුවන් දරුවනි තවද අනකුත් කැම්පස්වල චිත්‍ර විෂයට සම්බන්ධ පාටමාලා රැසක් පවතිනවාඒ අතර කොළඹ විශ්විද්‍යාල කැලනී විශ්වවිද්‍යාලය ප්‍රධාන ලෙස හඳුන්න්න පුළුවන් ඊට පස්සේ අපි බලමු බංගිරිය විද්‍යාපීටයේදීද ඔබට චිත්‍ර විෂය හදාරන්න පුළුවන් අවස්ථාවක් හිමයෙනවා ඊටත් අමතරව චිත්‍ර විෂය හදාරණ දරුවකුට උෘත්තිය අවස්ථා රැසක් හිමුවෙනවා ඔබ චිත්‍ර විෂය හදාරලා මගදි නමතින් නැතුව පෞද්ගලික අංශ ඔස්සේද තම අධ්‍යාපන හදාරන්න අවස්ථා කීපයක් තියෙන දරුවන යටතේ පෞද්ගලික ආයතිනැකන ස්ලිටා එකටෙක්. ෆයින්නා නමැති ඒ පාට මාලාව තියනවා. මේ යනෝ බලනට චිත්‍ර විෂය හදාර දරුවකුට තම උසස් අධ්‍යාපනය සඳහා. විශාල අවස්ථා රැසත් තියෙනවා ඉතින් දරුවන තමන්ට හැකියාව තිබේ නම් චිත්‍රවිෂයට ආසාවක් හා කැමැත්තත් තිබේ නම් ඒ තෝරාගැනීම ඔබ සතු ස්තුතියි දුවලට මේ කතාගලනි නම ශ්‍රේණී දරුවන්ටයි පුතේ ද්‍රාම කියන්නේ ගුඩාක්් ලේසි. කරන්න ආසහිතන නටන්ඩ ගෑඩවායන්ද ඔක්කෝම පුළුවන් විෂයන්. එකොළ හා වසර විභාගයේදී ප්‍රායෝගික හා ලිකිත කියලා පරික්්ෂන් දෙකක් තියෙනවා. ලිකිත පරික්්ෂණෙන් ලකුණු ලබාගන්න වාගේම ප්‍රායෝගි පරිීක්ෂණය ලකුණු ලබාගත් හම ඒකකට යන්න ඉත්තාඉගුවනින් පුළුවන් පුතලර් කැමති අය මේ විශෂ තෝරගන්න කරන්න හරිම ලේසි කරන්න ආසහිතනවා තවයි ඒක කරහම ගොඩක් දේවල් ලැබෙනවා. පුතාලට පෞෂවර්ධනය නායකත්වය. කතා කරන්න තැනකට ගිහිල්ලා සිින්දුවක් කියන්න නටන්න ගයන්න ජීවිතයේ අවබෝධ කරගන්න. වඩාත් වටිනාමදේතමයි ජීවිත අවබෝධය. ජීවිතය අවබෝධ කරගන්න අනිත්තාඒක සසුන්දල ඉන්න පුළුවන්වෙඩ සහයෝගෙන් වැඩ කරන්න පුළුවන්වෙන් මේ ඔක්කෝම මේකෙද ලැබෙන. මයි පුතාල කැම්ම ඇති අයට මේක තෝරගන්න පුළුවන් අපි ඉන්නව පුතාලට උදව්වෙන්න. අපි ඉන්නවා පුතාලා විස්සරහට ගෙනන්න කැම්මති අය නාට්‍ය හාගංග කලා විෂය තෝරා ගන්නට අපි කැමති පුදලටුඋදව්වෙන්ද. එනිසා මයි පුදල කැම්මති හැම දෙනෙක්ම මේ විෂේ තෝරාගණ්ඩෙන වනං අපි ගොඩාක් සතුටයි දරුවනේ ඔබ දැනුවත් කිරීම කරන්නේ විෂයන් තෝරා ගැනීමේදී දෙවෙන කාණ්ඩය හා සම්බන්ධ නර්තන විෂය දෝරා ගැනීම හා සම්බන්ධවයි නර්තන විෂය ලිකිත සහ ප්‍රායෝගික වශයෙන් කොටස් දෙකක්කිනයුක්තයි ලිකිත කොටස සඳහා සට හැටක ලකුණු ප්‍රමාණයකුත් ප්‍රායෝගික කොට සඳහා සේට හතලියක ලකු ප්‍රමාණයකුත් ඔබ සතු වෙන අපස සාමාන්‍ය පෙළ විභාගේයේදී මෙනර්ථන විශේදී ලෙකිත එසත් නැතිනම් මේ සිද්ධහන්ත ප්‍රශ්්‍රපත්තරය සඳහා ඔබ කලින් මුහුණදීමක් සිද්ධ වෙන පසුව තමයි ප්‍රායෝගි කොටස පැවැත්වීම සිද්ධ වෙන්නේ. ප්‍රායෝගි කොට සිදත් ඔගොලන්ට වෙනමම ප්‍රශ්නපත්තරයක් පරීක්ෂික මණ්ඩ ලේ විසින් යොමු කරනවා. ඒ යොමු කරන ප්‍රශ්්‍රපත්තරයට ඔබ සූදානම් විය යුතුයි. එනිසයි ම මුලින්ම, බ දැනුවත් කළේ නර්තන විෂය කෙල කියන්නේ ලිකිත සහ ප්‍රායෝගික වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි කියලා ට ඔබ සියලු දෙනාම මෙය දැනගත යුතුයි නර්තන විෂය තුළින් දරුවෙක් තවදුරටත් ඉගැනීම කරනවනං අපස සාමාන්‍ය පෙළ විභාගෙන් පසුව උසස් පෙළ විභාගය සඳහා නර්තන විෂ හැදැරීම කරන්න පුළුවනි. උසස් පෙළ විශේධරා පද්ධතිය සඳහා නර්තන විශය හැදැරීමෙන් පසු නර්තන විෂය හා සම්බන්ධවම ලංකාවේ විශ්වවිද්‍යාලයක් දැනට ස්ථාපිත වෙලා තියෙනවා. එනම් සෞන්ධාර කලා විශ්විද්‍යාලය. මෙහිී ගැන්වීමම් කටයුතු කරන්නේ සෞන්දර් විශය පමණයි පුතේ. අනිකිසිදු විෂයක් මෙහිදී ගැන්වීම කරන්නේ නැහැ. නමුත් ඔබට නැටුම් කරලා සෞ සඳහාම සෞන්දර කලා විශ්විද්‍යාලය තුළටම ඇතුළත්වීම අවශ්‍යවන්නෙත් නැහැ, සසු විශ්විද්‍යාල පද්ධතිරත් ඇතුළත් වෙලා මේ සෞන්දර් විශෂය ගැනීම කරන්න පුළුවනි මම දැනුවත් කිරීම කළේ අර වෙනම විශ්විද්‍යාලයක් ඔබට තව දුරටත් අධ්‍යාපනය හැදැරීම සඳහා තිබෙන්න බව ඒ වගේම විශ්විද්‍යාලයට අමතරව ලංකාව තුළ සෞන්දර් විෂය හැදැරීම සඳහා විද්‍යාපීටයකුත් ස්ථාපිත වෙලා තියෙන ද්‍යාපීටය තුළත් තකින්න ලැබෙන්නේ සෞන්ධාර විශෂය මාලාව පමණයි එය බිං ඉඩිය ප්‍රදේශයේ ස්ථාපිත වෙලා තියනවා. නමුත් සෙසු විද්‍යාපීට වලටත් ඔබට ඇතුළත්වීමට අවකාශ තියෙනවා ඒ විද්‍යාපීට තුළත් සෞන්දර්විශෂය ගැනම්ටයුතු සිද්ධ වෙනවා. මදැන්ුවත් කළේ ඔබට සෞුන්දර් විශය හා සම්බන්ධම විශ්විද්‍යාලයක්කා විද්‍යාපීටයක් ලංකාව තුළ දැනට ස්ථාපිත වී තිබෙන බ ඒවගේම විදේශ අධ්‍යාපනය සඳහත් දරුවන් යොමුුවීම තියවා සෞන්දර් විශෂය මාලා තුළින් ඔන්ගේ දස්කම් ින්තමයි මේ දවල් බ ගැනීම ගොඩක් ළවට තියන පුතේ ඔබ සතුවත් මේ ලකිට තියෙනවා ඒ අනුව ඉන්දියාවේ බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලය ප සඳහා යෘතව තියෙනවා මෙන්න මේ වගේ. පරාසයක් තුළ මේ විශය මාලා පද්ධතිය ගෙනහැර දැක්ටනෝ. එවගේ නැට් නර්ථන විෂය ඔබ දකින පරිදි ඉතාමත් ලෙහෙසි විසියක් මගේ වච්චනය භාවිතා කළේ ඔබට විනෝධය වගේම මේ තුළින් කාර්යක්ෂමූ අධ්‍යාපන රටාවක් ඇතිකර ගැනීමට ඉවහල් වන විෂයක් නිසා. සැබවින් ප ඔබේ මනසට කතා කරන, ිය කිවොත් නොමනි වැරදිී ඔබ සතුයි තෝරා ගැනීම කතේ ඔබට වැසි නම් එවගේ ඔබ කැමති නං නරතන විශේධාරාව අප සාමාන්‍ය පෙර දක්වා එතනින් ඔබබටත් ඔබ ගේ්‍යවශ්‍යතාවයන් මත ඔබ තෝරා ගැනීම කිරීමට පුළුවන් ස්තුූතියි හියිපුවන් දරුවනේ මමම කතා කරන්නේ කුෂ්පරාණිමඩම් ඔබ ලබනවුදෙ හැදැරීමට බලාපොරොත්තුවන දෙවන කාණ්ඩ අයටතය ඇති සිංහල සාහිත රසාස්වාදය විසේ සම්බන්ධවයි මම කතා කරන්නේ ඉතින් දරුව මෙම දෙවනි කාණ්ඩ විෂයන් අතරෙන් චිත්‍ර නැටුම් සංගීත වගේ විෂයන් ඔබගේ සහජ හැකියාව මත සාධන මැට්ටම ඉහල නංවාගත යැකි විෂයන් නමු ඉවැනි සහජ හැකියාවක් නොමැති. සිංහල භාසාාව හසුරවාලීමේ කුසලතාව ඇති දරුවන් වෙනුවෙන්. ඉතාමත්ම සුදුසුම විෂයක් ලෙස මෙම දෙවන කාණ්ඩ යටති ඇති සිංහල සාහිත්‍යෙ රසාස්වාදය විෂය උබසඳහා හඳුන්නලා දෙන්න පුළුවත්. ඉතාම සරලපාඩම් මාලාාවකින් යුක්ත වන නිසා විශාල පීඩනයකින් තොරව. නිසකවම ඉහල සාමාර්ථයක් ලබා ගැනීමට මෙම විෂය තුළින් හැකියාව ලැබෙන. පැප් තුනක ප්‍රශ්ටපත්තරයක් තමයි ඔබ සඳහා මෙම විෂයට ලැබෙන්නේ විශේයට අදාළ පෙළපොත ඇසුරම්ම තමයිපතේ ප්‍රශ්න සකස් වෙන්නේ නැටුම් සංගිත වගේ විෂයන් වගේ නෙමේ ප්‍රායෝගෙක් පරීක්ෂණයක් මෙම විෂේ සඳහා පැවැත්වෙන්නේෙ නෑ සාමාන පෙළ විභාගේට මෙන්ම. ප්‍රෝගික ජීවිතයට ද ඉතාහල රසිකත්වයකින් යුත් දියනියක දායාද කරන්න මෙම සිංහල සාහිත්‍ය රසාස්වාදය විශයරහා හැකියාව ලැබෙනවා. ඉතින් මම හිතනවා මම පැවසූ කරුණු ගැන හිතා. සාමාන්‍ය පෙළිවිභාගේ ඉහල සාමාර්ථයක් ඔබට ලබා ගැනීමට හැකියි මෙම විශෂය කෙරෙහි ඔබේ අවධානය යොමුවේ කියලා ස්තුතිපයේ. අයිබුවන් පොතේ මම ඔයාලාට ඉංගි් ලිට්‍රිච උගන්නන මැඩම් ගයත්‍රි අතාවද වෙනදට පුතේ ඉංගි් ලිට්‍රිච වලට තෝරගන්නේ ලැංමේච් පේපර එකේ මාර්ක්ස් බලලා හේතුව ලිංගිස්් ලිට්‍රිච කියන්නේ භාෂාමය හැකියාවමත් එක්කම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට ලැන්මේජක ඉම්පරු වෙලා තිෙන්න්න ඕන නිසා එකට අපිට මේ පාතින තත්ත්ේ ඇතේ බැරිවෙලාමට ටර්ම් ටෙස්ට් එකක් තියාගන්න බැරිවුණුව අපි පුංචි ටෙස්පේපර එකක් හරදේලා ඔයාලව තෝරගාන. එතකොට ඔයාලගේ කැමැත්ත වගේම ඔයාලගේ ඉංගි් නොලේජ එකත් හොදුට තියෙන්නවන ඉන්ගිෂ් ලෙප්්‍රච කරන්නනම්. එතකොට මේක ලොකු චලේජි එකක් දරුවන් කීපදෙනෙක් පමණයි මේ චලෙන්ජ එක භාරගන්නේ හැබැ මේ චලෙන්ජි එක බාරගත් තොත්පුතේ ඔයාලගේ ඉන්ගිෂ් නිකම්ම ඉම්පරූ වෙන. පොත් කියවන්න පොත්තලතියෙන අදහස් තමන්ගේ සිතුවිලිත් එකතු කරලා වාකකට යෝදන්න තර්කානෙතවහිතන්න. එවගේ හොඳ රිසාල්ටිකක් ගත්තෝ තමන්ගේ ඉදිරි අනාගතයේ සඳහා තමන්ගේ රැකියාවකට වගේම තමන්ගේ විවිධාකාර ජය ග්‍රහණ ඒලවල් ඉංගලිෂ් ලිට්්‍රිච පවා කරන්න තමන්ට හැකියාව උදාාවෙනෝ. එනිසා පුතේ හොඳින් කල්පනා කල්ලා බල්ල මන්ට මේ අභියෝගයට මූුණ දෙන්න පුළුවන්නම් සබ්ෙක්් එක ඉංදිි් ලිට්‍රිච කියන සබ්ෙක්් එක කාණ්ඩ විශෂයක් ලෙස තෝරගන්න කියලා මම කියලදනෝ. ස්තුතියි.